අයිබෝවන් අද රෝයල් ඩාන්සිං YouTube චැනලෙන් ඔයාලට ඉදිරිපත් කරන්නේ සබරගමු නර්තන සම්ප්‍රදායේ බෙහෙවින්ම ප්‍රචලිත ශාන්ති කර්මයක් පිළිබඳවයි. ඒ තමයි පහන් මඩ ශාන්ති කර්මය පිළිබඳව. රෝයල් ඩාන්සිං YouTube චැනල් එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා ඒ ළඟම තියෙන bell icon එක click කළත් අලුත් වීඩියෝ සිග්මනින් බලා ගන්න පුළුවන්. පහන් මඩුව ගොඩක්ම සැලකෙන්නේ දෙවියන් නොදෙසා නැතහොත් දෙවියන් මුල් කරගෙන පවත්වනු ලබන ශාන්ති කර්මයක් ලෙසයි. මේ සබරගමු සම්ප්‍රදාය හා බැඳි ප්‍රධානතම ශාන්ති කර්මයක් ලෙස ගන්න පුළුවන්. මඩු ශාන්ති කර්මය පැවැත්වීමේදී පත්තිනි දේවාභරණ වඩම්වාගෙන ගම වටා පෙළී යාමේදී සිරිතක් මීට වසර 50කට පමණ පෙර පැවති බවත්, එසේ යන අවස්ථාවේදී ගමේ සෑම ගෙදරකම මල් පැලක් ගසා හෝ නොගසා පහන් දැල්වීමත්, ඒ යන පෙරහැරට පොල් තෙල් ටිකක් ලබා දීමත් සාම්ප්‍රදායික පැවති බවත් කියවෙනවා. මුළු ගමේම පහන් දැල්වෙන මඩුවක් වන හේයින් මෙකී ශාන්ති කර්මය පහන් මඩු ශාන්ති කර්මය වශයෙන් හඳුන්වන අද බවට තිස්සකාරිය වසම් මහතා සඳහන් කළ තිබෙනවා. පහන් මඩුවා පහන් ආලෝකය අතර විශේෂ සම්බන්ධතාවයක් පවතින බව අපිට තොරතුරු විමසා බැලීමේදී දැකගන්න පුළුවන්. පත්තිනි දේවාල ත්‍රෝතය සඳහා පහන් 1000ක් පමණ දල්වා පහන් ගැඹුරු කෝල්මුලේ පැවැත්වූ බවට වැඩිහිටි ශිල්පීහු ප්‍රකාශ කළ තිබෙනවා. පහන් මඩුව අවසාන වී දින 7ක් යනතුරුව පහන් මඩුව පැවැත්වූ ස්ථානයේ පහන් දැල්වීමද සිරිතක් ලෙස කරනු ලබනවා. දේවාභරණ වඩම්මන පෙරහැර දෙස මාර්ගයේ දෙපස සිටින ජනතාව පහන් එළියෙන් ආලෝකවත් කිරීමට ඇතැම් අවස්ථාවල සිරිතයි. බලංගොඩ කුඹුල්මුල්ල දේවාලයේ මෙද අදටත් පවතින සිරිතක්. පහන් මඩුවද පත්තිනි දේවාලය මුල්කොටගෙන පවත්වනු ලබන ශාන්ති කර්මයක්. පත්තිනි ඇදහීම මඩු ශාන්ති කර්ම බොහෝම එකදී කරනු ලබන නමුත් සබරගමු සාම්ප්‍රදායික පහන් මඩුවේදී පත්තිනි දේවතාවියට අනෙකුත් ශාන්ති කර්මවලට වඩා ප්‍රමුඛතාවයක් දී තිබෙනවා. පහන් මඩුව පැවැත්වීමේ අරමුණු පහතරට ගම්මඩු හෝ දෙවොල් මඩු පැවැත්වීමේ අරමුණු වලට බෙහෙවින්ම සමානයි. අපි දැන් ඔයාලට පහන් මඩුවේ උපත් කතාව පිළිබඳව කෙටි හැඳින්වීමක් ඉදිරිපත් කරන්න. සබරගමු සාම්ප්‍රදායික පහන් මඩුවේ උපත් කතාව පහතරට දෙවොල් මඩුයාගේ උපත් කතාවට බොහෝ දුරට සමානයි. මෙකී සම්බන්ධතාවයට හේතු වන්න ඇත්තේ ඇතැම් විට මෙකී ශාන්ති කර්ම තුළ එකම මූලයකින් බිඳී යෑම නිසා හැකි බව සමහර පොත්පත්වල සඳහන් වෙනවා. දඹදිව කාවේරිපුල රජ කළ සේරමාන රජු රාත්‍රී නින්දට යන විට ගොනෙකුගේ හඬින් කෝපයට පත්ව ගොනාගේ ඉහමොල කෑමට තනම් වෛරයක් ඇතිව තමාගේ දඩයම්කරුවාලව ගොනා මැරුණා. රජු කෙරෙහි වෛරයෙන් මල ගොනා රජුගේ මගුල් පොකුණෙහි මැඩියකු වී උපන්නා. මහණෙන් මලක සැඟවී සිටි රජු එලිමහන් ක්‍රීඩා කරන විට එම මහනිල් මලේ සුවඳ ආග්‍රහණය කරත්ම නාසයෙන් හිස තුළට රිංගුවා. එයින් රජුට හිස රුදාව වැළඳුණු අතර ඒ සඳහා සිව්වේදයන්හි නිපුණ බඹුණන්ගෙන්වා තුන් දෙනක් තිස්සේ යාග කළද සුවයක් නම් නොවිය. මෙසේ ගතවන විට දිනක් රජතුමාට සිහිනෙන් රූමත් කාන්තාවක් දර්ශනය වුණා. අපි දැන් මේ ඔයාලට ඉදිරිපත් කරන කවියෙන් සිහිනෙන් දොටු කාන්තාව පිළිබඳව ඉදිරිපත් වෙනවා. මේ කවිය පුළුවන් නම් ලියාගෙන පටපාඩම් කළා තියාගන්න. මොකද විභාගයට උත්තර ලියනකොට ඔයාලට පුළුවන් මේක උදාහරණයක් විදිහට යොදාගන්න. මෙම සිහිනය තේරූ නැකත් ඇතුළු සේරමාන් රජුට පත්තිනි දේවියගේ ශාපයක් වැදී ඇති බවත් රජු රෝගාතුරව ඇති බව කියා පත්තිනි පූජාවක් කළ යුතු බවත් සඳහන් කරා. ඒ අඬුව පඬිපුර ඇදුරන් සහ රන් සලඹද රැගෙන මෙහි පැමිණි සේරමාන රජු රුවන්වැල්ලේදී ප්‍රථම පහන් මඩුයාගේ සිදු කළා. මෙම පහන් මඩුයාගේ කිරීමේදී
බුද්ධාගමත පවතින රටක් වීමත් ඒ වගේම සතර දේවාලයන් පිහිටනු ලැබීමත් තිබීම එක් සුවිශේෂී අංගයක් බව ඇතැම් පත්වත්හි සඳහන් වෙනවා. මෙම හේතුව නිසාම ලංකාවේ රුවන්වැල්ල ප්‍රදේශයේදී සේරමාන් රජතුමා මෙම යාගය කළ බව එම කරුණුවලින් අපිට තහවුරු කරගන්න පුළුවන්. පහන් මඩුවේ උපත් කතාව පිළිබඳව තවත් එක් කතා ප්‍රවෘත්තියක් පවතිනවා. ඒ තමයි සේනමාන රජුගේ හිසරුදාව සුව කරන්නට සක්දෙවතුන් රජුගේ හිස් කපල ගලවා අඬු පහනකින් රත්කොට මොලය බදාගෙන සිටි මැඩියා ගලවා ඉවත් කරු බව. එයින් දෙවියන් කෙරෙහි සතුටටපත් සේනමාන රජතුමා දෙවියන් වෙනුවෙන් පහන් මඩු යාගේ කළ බවත් එහිදී දැක්වෙනවා. මෙහි පහන් මඩුව පැවැත්වීමට ඉදි කළ මඩුව සඳහා යොදාගෙන ඇත්තේ දිගපල්ල ප්‍රමාණයෙන් අනෙකුත් මඩු ශාන්තිකර්ම සඳහා යොදාගත් ප්‍රමාණය හා සමාන ප්‍රමාණයක්. දිගින් සැටරියනක් සහ පුළුලෙන් තිස්රියනක්, තලව්වේ උස පස්රියනක් යන ප්‍රමාණයට උඩරට පහතරට හා සබරගමු යන සෑම ශාන්තිකර්මයක් සඳහාම පොදු වූවා. මෙම මඩුව ඉඳි, තල, පොල්, පුවක්, තැඹිලි, ලේන්තැරි, දෝතලු යන සත්වලු වලින් අලංකාර කර යුතුය. පත්තිනි දේවිය වෙනුවෙන් ඉදිකරන පත්තිනි තොරණ මෙහි ප්‍රධාන සැරසිල්ලයි. මෙහි පත්තිනි මාලිගය ලෙසද හැඳින්වෙනවා. මෙකි තොරණ කොත් පහකින් වාහල් කඩ තුනකින් යුක්ත වන අතර තොරණ දෙපසෙහි කිඳුරු මූණ දෙකක් සහ ඇත් වාහන දෙකක්ද නිර්මාණය කළ යුතු වෙනවා. තොරණ මාල් හතකින් සමන්විත වීම මෙහි තවත් ලක්ෂණයක්. මීට අමතර වශයෙන් දෙවල් දෙවියන් සඳහා තොරණක්ද විෂ්ණු, සමන්, කතරගම, දැඩිමුණ්ඩ යන දෙවිවරුන්ට මල් යහන් හතරක්ද ඉදිකරනු ලබනවා. මීට අමතරව තෙල් මඩුවද තැනිය යුතු වෙනවා. දේවාලයෙන් දේවාභරණ වඩම්වා තැන්පත් කර තැබීම සඳහා මාලිගාවක හැඩයෙන්ය පත්තිරිප්පුව නම් වූ කුටියක් ඉදිකිරීම මෙහි ලක්ෂණය. පහන් මඩුවේ පුද පූජා පිළිවෙල ප්‍රධාන වශයෙන් කොටස් තුනකට වෙන්කර දක්වනවා. ඒ තමයි කප සිටුවීම, මඩු පේ කිරීම හා මඩු නැඩුම යනු එකී අවස්ථා තුනයි. අපි ඊළඟ වීඩියෝ එකකින් ඔයාලට ඉදිරිපත් කරනවා සබරගම සම්ප්‍රදායේ පහන් මඩු ශාන්තිකර්මය පිළිබඳව තවත් විස්තර. එතකන් රොයල් ඩාන්සිං YouTube චැනල් එකත් එක්ක දිගටම රැඳී ඉන්න, මතක ඇතුව ලයික් කරලා ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.